දුද ජනග්‍රහණයෙන් පස්සේ රටේ දේශපාලන ඇතුලේ බොහෝ දේවල් වෙනස්ලා බොහෝ ත්‍රාඩ පිරිස් පාර්ලිමේන්තුවේ පටන් ගත්තා ඔබට ඒ ත්‍රාඩ බව පේනවා ඊයේ දවසේදී ඒ පැමිණි පුද්ගලයන් ගෝල් ෆේස් පිටියේ තිබ්බ අර පුස්තකාලේ ගිනි තිබ්බ ත්‍රාඩ පිරිසක් තමයි එතන හිටියේ සාමාන්‍යයෙන් අකුරක් පොතපතකින් ඉගෙනගත්තු මිනිස්සෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ මත්පැන් නුගුරකට කරා වෙන්න පුළුවන් නමුත් මත්පැන් බිව්වා කියලා බුද්ධිය 100%ක් යටපත් වෙන්නේ නැහැ ඉතින් 2000 යුද්ධේ ඉවරන පස්සේ ඒ ඇතිවෙච්ච ත්‍රාඩ දේශපාලන සංස්කෘතියේ දිගුවක් තමයි ඊයේ දවසේදී ගෝල් ෆේස් පිටියේදී දිගහැරුණේ ඒ නිසා පොත්වලට ගිනි තිනවා කියන්නේ එතනින් එහාට කතා කරන්න වැඩක් නැහැ වුන් ගැන කොහොම වුණත් මේ සම්බන්ධයෙන් රමුණු රටම කුපිත වුණා කම්පා වුණා මං හිතන්නේ මේ ඊයේ ඒසල් පැමිණි පිරිස් හිතන්නේ නැති මේ අරගලය මේ තියෙන දැඩි ප්‍රචණ්ඩ දැඩි ඉල්ලීම ජනාධිපතිරණ අගමැතිරණක ඉල්ලීම තියෙන මේ ගෝල් ෆේස් පිටියේ ඉකුතුණු තරුණයන්ගේ විතරක් වෙන්නේ නැති කියලා බොහෝ ප්‍රසක් හිතන් ඉන්නේ ඇති නෑ එහෙම නෙමෙයි මහත්තයෝ බොහෝ දෙනා නිවෙස් වලට වෙලා ගෑස් එක නැතුව පොලිමේ තෙල් ටික ගහ ගන්න පොලිමේ කිරි පිටි ගන්න පොලිමේ දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා මේකත් එක්ක මිනිස් ලොකු අරගලයක හිටියේ අර ගෝල් ෆේස් එකේ හිටියේ තරුණ තරුණියන් බොහොම සංස්කෘතික විදිහට බොහොම සංකේතවත් විදිහට ඒ උද්ඝෝෂණය කරද්දී මේ රජයට සම්බන්ධ පල්ලැහැමි මට්ටමේ ඉන්න කට්ටිය හිතන්නේ නැති මේකට ඉන්නේ සීමා පිරිසක් නමුත් මේ අපේ ගම්වල ඉන්න කට්ටිය එහෙම නැහැ තවමත් අපිට ඒ බලය එහෙම තියෙනවා කියලා නැහැ අපිට ඒ තීරුම් ගන්න පුළුවන් වුණා ඔවුන් අපේ ලංකා වාසී හැමෝම ගෝල් ෆේස් පිටියේ රැඳෙන්නේ නැති වුණාට හදවතින් ඔවුන් ගෝල් ෆේසි ජීවත් වුණා කියන කාරණාව ඊයේ දවසේදී රට පුරා ඇති වූ ඒ කලහකාරී තත්ත්වයන් ඇතුලේ අපිට දැක බලා ගන්නට ලැබුණා. ඉතින් කොමුණත් ඊයේ රාත්‍රියේ වෙනකන් හිටපු ඇමතිවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒකම රජයේ කැබිනට් ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. එහෙනම් අනුමත කරන්න බෑ. මොකද හිතේ වේදනාව තමයි ඒ විදිහට පිට කරන්නේ ජනතාවගේ. කොහොමුණත් ඒවා සමහර දේවල් අපේම සල්ලි. ඒ නිසා අර පුළුවන් තරම් ඉවසන්න මේකට අපිට හැමදේම ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි ඒ නිසා අපිට පුළුවන් තවදුරටත් මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ අපිට විසඳ ගන්න නමුත් ඒකට තව ටික කාලයක් ඉවසගෙන බලාගෙන ඉන්න වෙලදී මේ සම්බන්ධ තමයි අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු බොහෝමයක් වාර්තා කරලා තියෙන්නේ රට යම්කිසි අලුත් දිශානතියකට යොමු වෙන කාරණාව අපි විශ්වාස කරනවා මිනිස්සුන් මං හිතන්නේ මෙච්චර කාලයක් අපේ අපේ රටේ ජීවත්ුනේ යටත් වැසියෝ. නමුත් අපි ඒ දැක්කා පුරවැසියන් බොහෝමයක් අප රටේ ඉන්නවා කියලා යටත් වැසියන් කීප දෙනෙක් ඉන්නවා. ඒ යටත් වැසියන් ඉන්නේ අර ඔවුන්ගේ සමහර අයගේ දේශපාලන ගමන සීමා වෙනවා මේ ක්‍රමවේදය වෙනස් වුණොත්. ඒ එක්කම සමහර අය අපි දන්නවා ප්‍රාදේශීය සභා මට්ටමින් පළාත් සභා මට්ටමින් පාරක් එහෙම හදනකොට වර්ග කිලෝමීටරයකට යම්කිසි කොමිස් මුදලක් ඔවුන්ට යනවා. ඉතින් ඒ නිසා එව්වහම වෙන පිරිස් තමයි බොහෝ විට කලබල වෙන්නේ. ඉතින් අපි දැක්කා බොහෝ ගම්වල පිරිස් මේ දේවල් දැනගෙන නොදැක්කාසේ හිටියා. නමුත් මේ දිගින් දිගටම වෙච්ච අලකලංචි ආර්ථික අර්බුද මේ පීඩන හැමුවේ ඇයි අපි මෙහෙම දුක් විඳිනවා නම් අරගොල්ලෝ ඇයි දුක් විඳින්නේ නැති කියන කාරණාව අපේ ජනතාවගේ හිත් තුළ ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ ඇති. ඉතින් ඒ නිසා තමයි මේ දවසේදී ඒ කෝපය ජනතාවගේ පුපුරා ගියේ කොහොමුණත් රටම ගිනි ගොඩක් බවට ඊයේ පත් වෙනවා. දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත් වාර්තා වෙන්නේ මෙහෙම නිර්පාක්ෂික අරගලයට එල්ල කළ පොහොට්ටුවේ පාදන ප්‍රහාරයෙන් ගාල් රටම ගිනි ගනී වීර කැටියේ තුනක් මෙහි ඇති අරගල බිමේ සිටි 130ක් බරපතල තුවාල ලැබතී කියලයි දිවයින පුවත්පතේ මුල් පිටුව වාර්තා කරලා තියෙන්නේ. හිතට වද දෙන හිත දවනම කාරණාව මා කලින් සඳහන් කර පුස්තකාලයට ගිනි තැබීම ඒ අරගල භූමිය ගැන ඇත්තරම විශේෂ අරගල භූමිය නිර්මාණශීලී අරගල භූමියක් ඔබ දන්නවා අරගල භූමියට ගිය අය දැනුවත් කිරීම තිබ්බා දිනපතා මේ අරගල භූමිය චිත්‍රපට ප්‍රදර්ශනය කරා ඒකම අරගල භූමිය ඇතුලේදී ගීත ගායනා කරා ඒකම විශ්වවිද්‍යාලයක් ඒකම පුස්තකාලයක් මේ ස්ථානයේ තිබ්බා මේ අරගල භූමිය හරි විශේෂයි බොහෝ දෙනාට දැනුව බෙදපු තැනක් බවට පත් වුණා ප්‍රචණ්ඩයන්ට නොගින් මිනිස්සුන්ගේ අරගලයට ඔළු වෙනස් කරපු තැනක් හැටියටයි ගෝල් ෆේසි අරගල භූමි සනායක ලැබුණා කොහොම වුණත් මේ නිර්පාක්ෂික අරබලින පැමිණි පොහොට්ටුවේ පාදඩයෝ මේක කෙලිසුවා කියන කාරණාව තමයි දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ
ඊය දවසේදී සමාජ මාධ්‍ය ඇසුරේ බොහෝ පෝස්ට් හුවමාරු වුණා බොහෝ අයගේ සිතුවිලි හුවමාරු වුණා අපි දන්නවා අගමැති මහින්ද රාජපක්ෂ වසර 30ක යුද්ධේ නිමා කරන්න දේශපාලන නායකත්වය සිරසියක් ලබා දුණු නායකත්වයක් ලබා දුන්නා ඒ නායකත්වයේ තුල එවකට සිටි යුද හමුදාපති වරුන්ට හැකියාව ලැබුණා ඒ නායකත්වයත් එක්ක යුද ජයග්‍රහණය කරන්න ඊයේ දවසේ සිට සමාජ මාධ්‍ය ඇසුරේ ගනුදෙනු කරනකොට අපි දැකපු ලස්සන වැකියක් මගේ මතකයට එනවා මෙන්න මෙහෙමයි ඒ වැකිය සඳහන් වුණේ දියේ ගිලීමට ගොස් බේරා ගන්න තරුණියක් බේරාගත් තැනැත්තා විසින්ම දූෂණය කරනවා නම් ඒ බේරා ගැනීම ප්‍රතිඵලය මොකක්ද කියන කාරණාව තමයි ඊයේ දවසේදී බොහෝ ශේෂයා වුණේ ඒ නිසා අපි දන්නවා යුද ජයග්‍රහණ නායකතු දුන්නට अपे आदरणीय लक्ष्मणियां बेरगने दूषण करना एक जनता विधेयट अपिट तवद बलागिन बैकिन कारण ये दवसे जनता पाठ बहला अरविधेर प्रचंड अभी अभिंगे बहुम अर्बुदकारी तत्क मे गतकराने बोरदीय मौलुबान का निप वीधि प्रचंड निमाकरा दुंदम दवस अद බොහෝ රජය හිතුවනම් ගෝල් ෆේස් එකේ විතරයි මේ අරගලයේ තියෙන්නේ ජනතාව තාමත් වහල්ලු කියලා නෑ ජනතාව ඔබ අපි පෙන්නලා ඉවරයි අපි වහල්ලු නෙමෙයි කියන කාරණාව අපි පුරවැසියන් බව සපත කළා ඊයේ දවසේදී ඒ නිසා වීදි ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඊට අරන් යන්න එපා එහෙම වීදි ප්‍රචණ්ඩත්වය අපි අරගෙන ගියොත් එහෙම सिद्ध वेन्ने मे बोरवन वतुरे मालुबान आय बोहो दिना सदी पहदीन निसा कोमुना दवसे अवसन करान्न मौमी पोत पाते विदुर अभय नायक दवसे पद हतर तोर गन्ना मे विधियट अरगल मडिन नट यदुगोत मेरबलय नोसितुव विनाश अवसन प्रतिपलय हेम विपतकटम बल कैदर कम मुलय बलयट वडा वेद गत्वनु एत मुलय अभी परिश्रम उप सैमट आई वो वन वना।